మేఘాల తమాయిలో లోకి గుడతల్మ సత్తిదాని సత మే గినిపి రోడన్ కులేటైతే సత్వై నమిం గినిపిక్కున మ్యా ఊరెక్వత్ గినయావెంగ్వత్ హోయాగత సతెక్ నెవే మ్యాలవ హోయాగిన తేన్నే అందీస్ కందు ఆశ్రితం గినిపిక్లట కేవీస్ కీలత్ కేన్ మ్యాల హీలే గిదర్ హతన నిసా మే విశేషేన కెలావే దెకగన్నట నెహే ගෝත්‍රිකයන් විසින් ආහාරවලට වගේම දේශීය වෙදකමට ආගමික සමාජ උත්සවවලටත් මිගොලොංග යොදාගෙන තියෙනවා. ක්‍රිස්තුපූර්ව 5000 තමයි මිගොලොංග ගෙවල්වල ආහාර සඳහා ඇති කරලා තියෙන්නේ. ඊතර ඇති කරන්න ගොඩාක් හීලය සතෙක් තමයි ඉතින් මෙයා. මෙයාව තනියම හදන්නට වඩා තවත් යාළුවෙක් ඉන්නවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම මෙයාලගේ කූඩුව ටිකක් ලොකුවට හදන්න ඕනේ. ඒ වගේම මෙයාලට හැංගෙන්න තැනුත් හදන්න ඕනේ. මෙයාලට පුළුවන් අවුරුදු පුරාම උනත් පැටවෝ කරන්න. මෙයාලගේ ගර්භණී කාලය දින 63ත් 67ත් වගේ වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. පැටව ඉපදුන ගමන් ඇවිදිනවා. ඒ වගේම කිරිබොනු. ඒ වගේම එයාලට ආහාර ගන්නත් පුළුවන්. මෙයාල ගොඩාක් ආසයි තනකොළ කන්න. ඒ වගේම අලුත් පිදුරු කන්නත් ආසයි. මේ ගිනිපිග්ලට සොසන රෝග, උදර රෝග, දිලීර රෝග නිසා ඇතිවන රෝග හැදෙන්න පුළුවන්. ඒ වගේම විටමින් සී උනතාවයත් හැදෙන්න පුළුවන්. මේගොලු වතුර බොනවා අඩු නිසා මේගොලුන්ට වකුගඩු රෝග වුණත් හැදෙන්න පුළුවන්. දවසකට විටමින් සී මිලිග්‍රෑම් 10ක්, ඒ වගේම පැටව හම්බ වෙන්න ඉන්න ගිනිපිග්ලට මිලිග්‍රෑම් 20ක් විතර දෙන්න. මේගොල්ලොන්ට ඇපල්, ඒ වගේම කැරට්, ඒ වගේම කොමඩු, නිමිති, ගුවා වගේ ආහාර වලින් පළතුරු වලින් ඒ විටමින් සී ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මෙයාලට කැකිල්ල, සෙලරි, ලූණු, ඕක් වගේ කොළ වර්ග නම් විස සහිතයි කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. මෙයාලට පුළුවන් ගොඩාක් සත්ත්ව වලින් කෑ ගහන්න. ගොඩක්ම ඉතින් බඩගිනි වුණාම තමයි කෑ ගහන්නේ. ඔයාලා මෙයාලව අල්ලනවා නම් හොඳට අත් පිරිසිදු කරගෙන අල්ලන්න ඕනේ. මොකද කෑම සුවඳ આવොත් මෙයා කෑම කියලා ඔගොල්ලොගේ අත හපන්නත් පුළුවන්. මෙයාව නාවද්දි මද උණුසුම් වතුරෙන් නාවනවා නම් තමයි හොඳ. මොකද මෙයාලට ගොඩාක් සීතලත් ගොඩක් රස්නේ තරා ගන්න බෑ. මෙයාම නාවලා ඉවරුනහම හොඳට වේලන්නත් ඕනේ. විශේෂම දෙයක් තමයි මෙයාල ඇස් ඇරගෙන තමයි නිදිය ගන්නෙ. මේගොල්ලෝ පෑ 4ක් වගේ නිදියගෙන පෑ 20ක් විතර ඇක්ටිව් වෙලා තමයි ඉන්නේ. ගිනිපිග්ල සාමාන්‍යයෙන් අවුරුදු 4ක් 5ක් පමණ ජීවත් වෙනවා. මෙතෙක් වැඩිම කාලයක් ගිනිපිග් කෙනෙක් අවුරුදු 14ක් විතර ජීවත් වෙලා තියෙනවා කියලා තමයි ගිනස් වාර්තා පොතේ සඳහන් වෙලා තියෙන්නේ. මම හිතනවා ඕගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති වෙන්නද කියලා. මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, ඒ වගේම අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්.